සංගීතමය අසපුව. ඉතින් අද අපගේ වැඩසටහනට වැඩමවාලන් ලබන්නේ විද්‍යාශාන්ති මහපිරිවෙන් නියෝජ්‍ය පරිවේණ අධිපති ශාස්ත්‍රපති පණ්ඩිත අතිපූජ්‍ය බදුල්ලේ සුමංගල අපහාමුදුරන් වහන්සේ. අවසරයි හාමුදුරනේ, ඔබ වහන්සේට තමයි අද දවසේ ගීත තෝරන්නට තිබෙන්නේ. සර්ණයි මෙකුණි නොනා, මම අද මේ ස්වර හත වැඩසටහනක විශේෂයෙන්ම තෝරගත්තා අපේ සාහිත්‍යයේ සඳහන් වෙන විචාර කරන්න පුළුවන් ලස්සනම ගීත කීපයක්. ඒ අතර අම්මා ගැන සඳහන් වෙන ගීත තුනක් තමයි නොනා මම අද තෝරගෙන ආවේ. මේ පළවෙනිම ගීතය ඉතාමත්ම සංවේදී කාරණාවක් ඉස්මතු කරගෙන අපේ සම්බන්දා සෙනවිරත්න මහත්මා විසින් ලියපු ලස්සන ගීපද රචනාවකින් යුතු ගුණදාස කපුගේ මහත්මාගේ මధుර ස්වරයට ගැයුණු ලස්සන ගීතයක් දවසක් පැල නැති කියන. ඒ දවසක් පැල නැති කියන මේ ගීතය නිර්මාණය වෙන්නේ නුවර කලාවට කලාවියට අයිති ගීතයක්. නුවර කලාවිය කියලා කියන්නේ ගේන් ගොවිතැන්වලින් පෙරුණ ප්‍රදේශයක්. නුවර කලාවිය නුවර වැව කලාව පදවි වැව තුන එකතු වෙලා තමයි මේ නුවර කලාවිය නිර්මාණය වෙන්නේ, ගොඩනැගෙන්නේ. ඒ නුවර කලාවියේදී ඒ ගේන් ගොවිතැන් කරන පිරිස අවුරුදු 6ක් එක හේනම දිගටම කරන ඒක තමයි මේ නුවර කලාවිය කියලා කියන්නේ. එතකොට අනුරාධපුර ප්‍රදේශය ගැන නැත්තම් මේ සඳහන් වෙන නුවර කරන්නේ නෙමෙයි, නුවර කලාවිය කියලා කියන්නේ අනුරාධපුරේ. ඒත් අනුරාධපුරේ ගොවීන් අවුරුදු 6ක් එකම හේන දිගටම කරගෙන ගිහිල්ලා ඒ පොළව නිසර වුණාට පස්සේ ඒක අතහැරලා අලුතෙන් හේනකට යනවා. එතකොට අලුතෙන් හේනකට ගියාම අලුතෙන් පැලක් හදන පරණ පැල අභාවයට යනවා. හැබැයි පරණ හේනේ තියෙන මෑකරල් ගම්බතු මේ ආදි වශයෙන් ධාන්‍ය මෙලා ගන්න ඒ හේනට පියන්. හැබැයි අර පරණ පැල නඩත්තු කරන්නේ නැහැ. හැබැයි අලුතෙන් තමයි පැල හදන්නේ. මේක තමයි මේ මම තෝරගත්ත කතාවේ උඩ අර්ථය. මේ සින්දුවේ ඒක අපි කියනවා නම් දවසක් පැල නැති හේනේ අකාල මහා වැහි වැස්සා තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුණාම් පායන තුරු හිටි පීවර හිටියා ඔබ අම්මේ. දැන් මෙතන මේ උඩු අර්ථය තමයි මං හැදෙන්නේ. හැබැයි මේකේ තියෙනවා අපි නැතිනොන යට ගැඹුරු අර්ථයක්. ඒ තමයි දවසක් පැල නැති හේනේ අකාල මහවැහි වැස්සා. අකාල මහවැහි කියලා කියන්නේ මේ ඒ තියෙන පරිසරය තුළ ජීවත් වෙන ගැමියාගේ තියෙන දරිද්‍රතාව දුක. මේ අකාල වැසී විදිහට ගන්න සඳහන් කරන්නේ ඒක. හැබැයි දවසක් පැල නැති හේන කියලා කියන්නේ පැල නැති හේන. දැන් මෙතන පැල නැති හේන කියලා කියන්නේ ආවරණයක් රැකවරණයක් නැති තැනක්. එතකොට මෙතන පැල කියලා සඳහන් කරන්නේ තාත්තා. තාත්තා නැති ගෙදරක් වගේ තමයි මේ අර්ථ ගන්නවලා තියෙන. එතකොට දවසක් පැල නැති හේනේ අකාල මහ වැසි වැස්සා. දැන් ගෙදරක් ගත්තට පස්සේ ගෙදරක වහලක තහඩු ටිකක් දාන්න හරි වහලක් සෙවිලි කරන්න හරි ගෙදර පිරිමි කෙනෙක් ඉන්නවා. ගෙදර පිරිමි කෙනෙක් නැති වුණා මේක කරගන්න අමාරුයි. අම්ම කෙනෙකුට හරි අපහසුයි ඒ දෙයක් කරගන්න. හැබැයි අකාල මහ වැසි වැස්සා දුප්පත්කම පීඩිත භාවය ඒ අම්මට තනියෙන් දරාගන්න සිදු වුණා. මේ තමන්ගේ දරුවා හදාගන්න මේ ඇත්ත ජීවිත කතාවක් තමයි. තමන් අත්දැකපු දෙයක් තමයි මේ රම්බණ්ඩා සෙනවිරත්න නිර්මාණය කරන තමන්ගේ ජීවිත අත්දැකීම. මෙතන ලස්සන පදපේලිය තමයි පායනතුරු හිටි පියවර හිටියා නොබම්. ඒ කියන්නේ තාත්තා නැති වුණා කියලා දරුවා දාල වෙන කෙනෙක් යවලා තම්ම කියන තවත් විවාහ ජීවිතයකට පත් වුණේ. හැබැයි මුන්න ප්‍රශ්නාවක් ඒ ප්‍රශ්න සියල්ලම දරාගෙන අම්මා තමගේ දරුවා රැක බලාගත්ත පෝෂණය කළා. එතකොට නිදහස් අධ්‍යාපනයෙන් අධ්‍යාපනය හදාන්න සිස්වත්තේ පාස් වෙලා ඒක රම්බණ්ඩා සෙනවිරත්නයන් අනුරාධපුරයට උසස් අධ්‍යාපනයට උසස් අධ්‍යාපනය ලැබලා
උසස් රැකියාවක නිරත වෙනවා. හැබැයි නුවර මයි නැත්නම් අනුරාධපුරේ. එතන දෙවෙනි පදපේලිය ලස්සනට නිර්මාණය කරනවා. තමන්ගේ ජීවිත අත්දැකීම ගේනවා කොහොමද? නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගුරුනතා බිරින්දකගේ සෙනෙහිකියා යෝදැලේ නැම්මේ. ඔබේ සෙනෙහස සුවඳ දිදී දැන්නා මට. දැන් මෙතන කියන නුවර වීදි යට කරගෙන මෙයා එනම් අනුරාධපුරයට ඇවිල්ලා උසස් විදිහට අධ්‍යාපනයේ අදාළ ගහ ජීවිතයට පත් වෙලා ඉන්න වෙලාවේ නින්දා වැහි වැගුරුනදා කටයුතු කරනකොට නොයෙකුත් ප්‍රශ්න එනවා ජීවිතවල ඇති. සමාජයේ කටයුතු කරනකොට සමාජයේ ගැටලු වෙන ප්‍රශ්න එනවා. එහෙම ප්‍රශ්න ආවම ඒ ප්‍රශ්න බෙදා ගන්න කෙනෙක් තමයි බිරිඳ කියලා කියන්නේ. හැබැයි මොනවාරි හේතුවක් නිසා බිරිඳකගේ සෙනෙහිකියා යෝදැලේ නැම්. යෝදැල කියලා කියන්නේ 6 වෙනි සියවසේ නිර්මාණය වුණ ධාතුසෙන් රජතුමා විසින් නිර්මාණය කරපු සතපුන් 16ක් පමණ දිග ලස්සන ජය ගඟ නැත්තම් ඇල යෝදැල. මේ යෝදැල කියලා කියනකොට මේ සතපුමකට නැත්තම් සතපුමකට අඟල් 6ක් වගේ ප්‍රමාණකින් තමයි මේ යෝදැල ගලාගෙන යන්නේ. ඒ කියන්නේ එක ගලනවා කියලා තේරෙන්නේ නැහැ. ඒතකොට මේ උපමාව ගේන්නේ දන්නේවත් නැතුව තමන්ගේ ගාව හිටපු තමන්ගේ පිටිට හිටපු ස්වාමිදීනේ දන්නේවත් නැතුව තමන්ගේ ගාවේ හිමීට ඈත්වල යන ප්‍රශ්න එනකොට ළඟ ඉන්න ඕනි කෙනා තමන්ගෙන් ඈත්වල යන ඒ කාරණාව තමයි මෙතුමා මේ පද පෙළට ගේන උපමාව කියලා කියන්නේ. ඔබේ සෙනෙහස සුවඳ දිදී දැරුණා මට. හැබැයි කවුරු ගියත් අම්ම යන්නේ. ඒ තමයි අම්මා. එතකොට අම්මා කෙනෙකුගේ ආදරය දැනෙන්නේ අපිට වැඩි වශයෙන් අපේ අසරණ භාවයට පත් වුණා. ඒ උපමාව ගේනවා කවුරු දාලා ගියත් මට අම්මා මතක් වුණා. ඒ සෙනෙහස තමයි ඔබගේ සෙනෙහස කවදාවත් මොනම ප්‍රශ්නයකදීවත් මාව අතහරින්නේ නැහැ කියන. තුන්වැනි පදපේදීදී ගේනවා ලස්සනට. ඒ තමයි අපිට මොන කිරුළ හමු වුණා. ඒ කියන්නේ සමාජය අපේ ස්තරවල උඩට ගිහින් හිටියත් සමාජ රැකියා වලින් වෙන්න පුළුවන් මොනම විදිහකින් හරි අපි සමාජයේ ඉහළ තැන්වල ගිහින් ඉහළ වැජබුණා ඉහළට යන්න යන්න අපිට එන ප්‍රශ්න වැඩි වෙන්න පුළුවන්. හැබැයි මෙතුමත් ලොකු කිරුලක් පළඳගෙන කොළඹට ආවා. ඒ උසස් රැකියාවක් කරමින් හැබැයි කොළඹ අහස කළු කරගෙන මුහුදු හුළඟ අඩලනකොට කොළඹ අහස කියලා කියනකොට මේක වහින වෙලාව කියන්න බෑ. ඕනි වෙලාවක වහින. ඒ වගේම කොළඹ ඉන්නකොට ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන ඒ කාරණාව කියන්නේ මුහුදු හුළඟ හඩලනකොට. මුහුදු හුළඟ කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ප්‍රශ්න ඉස්සරට වැඩි වැඩි වෙන්න පුළුවන්. ඔටුන්න බිම දාදුවගෙන එන්න දෙක පිං මේ මට ලැබුණු කිරුළු වල ප්‍රයෝජනයක් නෑ. ප්‍රශ්න පිට ප්‍රශ්න එනවා. නමුත් මෙතුමා කියනවා මේ ඔටුන්න වලින් මට ප්‍රයෝජනයක් නෑ. ඔටුන්න බිම දාදුවගෙන එන්න දෙක පිං දැන් මෙයා කියනවා මේක ඔක්කොම දාලා අතහැරලා මං එන්නද කියලා. හැබැයි අහනවා ලස්සනම ප්‍රශ්නයක්. ඒ තමයි මං එනතුරු ඉදිකඩ ළඟ ඉන්නවාද? හැමදාම අපි එනකම් අම්මලා ඉදිකඩ ළඟට වෙලා බලාගෙන. අපි නෙත් මිනෝලගේ අම්මත් එහෙම, අපේ අම්මත් එහෙම, අපි හැමෝගේම අම්මලා. මේ ලස්සන පද පෙළ තමන්ගේ ජීවිත අත්දැකීමක් කරගෙන තමයි සම්බන්ධ සෙනගරත්නයන් ගේ පදය නිර්මාණය කරන්නේ. ගුරුදාස පතුගේ මහත්මයාගේ ලස්සන මදුරසරයෙන් ජයනාවකින් මම මේ ගීතයට ඉතාම අධිප්‍රිය කරන්නේ. අපිට ප්‍රශ්න එනකොට අපිට ඉන්න වැඩි වෙනවා. අපි වතහරින් නැති කියලා තමයි අන්තිම. කාල මහවැහි වැසන්සා තුරුලේ හංගාගෙන මා ඔබත මුණා අම්මේ පායන තුරු ඉතිපියේ
හිටියා ඔබ අම්මේ ලස්සන සින්ද මේක ඇත්තටම සනත් නන්දසිරි මහත්මයාගේ ජීවිත අත්දැකීම ඒ තමයි මම හිතන්නේ මෙතුමා සංගීත වැඩසටහනකට ගිහිල්ලා එනකොට කුරුණෑගල හරිය මට මතක විදිහට එනකොට රාත්‍රී කාලේ කොල්ලත්තක් මැදින් බොළුවත්තක් පත්තු කරගෙන කෙනෙක් යනවා මෙතුමා මේ රාත්‍රී කාලේ කවුද යන්නේ මොකක් හරි කරදරයක් වෙන්න ඇති කියලා හිතලා මෙතුමා वाहन लंगट में अतर के बल हूलवत्ता हूलवत्त वनवन यनवा लंगट गि अतर के मेत महानवा को मे रात्रि काले को वाड़ी अभी महत्व मम्मी पंसल निकलावेलाइन මම අම්මා බලන්න ගෙදර ගිහින් එනකම් මගේ අම්මා අසනීපෙන් අපේ මහත්තයා අම්මා අසනීප නිසා අම්මා බලලා එන ගමන් තමයි මේ ඉතින් මෙතුමා කියලා තියෙන පොඩි හාමුදුරන්ට ස්වාමීන් වහන්සේ වාහනේට වැඩම කරන්න මම ඔබ වහන්සේ පන්සලට වැඩම කරන්නම් කියලා හැබැයි පොඩි හාමුදුර කැමති වෙලා නැහැ අඳුරන්න පුළුවන් එතුමා දැන් ඒ කියන්නේ දාම මෙතන පොඩි හාමුදුර දැක්ලා කියලා එතුමා යම් විටක ප්‍රකාශ කරලා තියෙනවා ඒ නමුත් ඒ කාරණාව හිතේ තියාගෙන එතුමා ගෙදරට යනකම්ම අපේ මාචාර්ය සනත් නන්දසිරි මහත්මයා ගෙදරට යනකම්ම ඒ කාරණාව ගැනම හිත හිතා ගිහිල්ලා හිත හිතා ගිහිල්ලා එතුමාගේ ළඟම හිටවත් මහත්මයෙකුට මේ පිළිබඳව කියලා ලස්සන ගේ පද රචනාවක් ලියනවා. හැබැයි මේකේ
වචන පෙළක් එතුමාමත් එකතු කළා කියනවා අනන්ත ශ්‍රී මහත්මයාම ඒ තමයි එතර කරන්නම් සතර වර්ගයේම සංසාර යන මේ ගමනේ පද පෙළත් එතුමාගේ මම හිතන්නේ එකතු කිරීම මේකේ ගත්ත බෝමලුවේ මල් සුවඳක පැටලි දැන් අපි මේ පැටලේ කියනවා නේ බෝමලු ඉතින් මේ බෝමලුවට එනකොට නැත්තුනොන අපිට සුවඳ දැනෙනවා ඒ බෝමලුවටම ආවේනික සුවඳ තියෙනවා ඒ සුවඳ තමයි අඳුරු සුවඳ මල් සුවඳ ඒ වගේම ආධ්‍යාත්මික සුවඳකුත් අපිට බෝමලුව ගාවි දෙනවා අපිට අම්මා ගාවට සුවඳ දෙනවා අපි වෙන කෙනෙක් ගාවට ගියාට වැඩි අම්මා කෙනෙක් අම්මා ගාවට ගියාම අමුතුම සුවඳක් දැනෙනවා ඒ සුවඳ මොන වගේද කියලා අපිට වචනවලින් කියන්න බැහැ එතකොට අපේ අම්මගේ ආදරය සෙනෙහස සියල්ලම මතක් වෙනවා. දැන් එතුමා මේ සින්දුවට ගේනවා ඒ උපමාව කියන බෝමලුවේ උපමාව ගේන අපිට වැඩි වශයෙන් දැනෙන බෝධීන් වහන්සේගේ සුවඳ. අපිට අම්මගේ සුවඳක් ඒ වගේම දැනෙනවා. බෝමලුවේ මල් සුවඳක පැටලි අම්මා පෙව් කිරි සුවඳ ගලා. සුපුරුදු උණුසුමකට සිට ඇඳි ගේ දොර සෙල්ලම් පිටිය මතක් ඇත්තටම අපිට පොඩි කාලේ සෙල්ලම් කරපු මතක් ඒ වගේම පන්සලේ ඉන්න අපේ පොඩි හාමුදුරුවන්ට සෙල්ලම් කරන්න ආසය හිතෙනවා ඒ වගේම දුවන පැන්න සෙල්ලම් කරපු දේ මතක් වෙනවා ඒ වගේම වෙල්ලි පැනල්ලි දුවපු ඒ සෙල්ලම් කරපු වේද ඒ සියල්ල මතක් වෙනවා ඒ මතක් වීම මේ ලස්සනට සිහි ගන්නවා දම්බෝ විටියා කැලේ මැදින් එන්න හිතයි නුඹ ළඟට සැන් එතකොට ඇත්තටම අපි දුවගෙන කොහේ හරි ගිහිල්ලා දුවගෙන ඉන්නේ අම්මා මොනවද උයලා තියෙන්නේ අම්මා ගෙදර ඉන්නවද කියලා තාත්තා ගෙදර ඉස්සරහ හිටියත් අහන්නේ නැහනේ අපි තාත්තා කොහෙද කියලාවත් අහන්නේ නැහනේ තාත්තා හිටියත් අහන්නේ අපි තාත්තගෙන් කොහොත් තාත්තේ අම්මා කියලානේ අන්න ඒ වගේ අම්මගේ සුවඳ අපිට නිරන්තරයෙන්ම දැනෙනවා එතර කරන්නම් සතර වර්ගයේම සංසාරය යන මේ ගමන. ඉතින් අපි පැවිදි වුණාම අපේ අරමුණ තමයි නිවන් සාක්ෂාත් කර ගැනීම. එතකොට කුල දරුවේ පැවිදි වෙන්න ශාසනයට දුන්නම කියමනක් තියෙන සතර වර්ගයම නිවන් දකින්න කියලා. පව පාර්ශ්වයේ පියව පාර්ශ්වයෙන් සියලු දෙනාම. එතකොට මහනෝනාම අපි කියන සියලු දෙනාම සංසාරේ එතර වෙනවා එතර කරන්න හැකියාව තියෙනවා කියන ඒ පැරණි කියමන ඒක සත්‍ය කාරණාවක් හේතුව තමයි පැවිදි වුණාට පස්සේ හම්දුරනම ඒ පවුල එකක් ඔක්කොම ආගමක ධර්මයේ බොහොමත්ම නැඹුරු වෙනවා ගැඹුරු වෙනවා එතකොට ආධ්‍යාත්මික පැතිකඩේ හැමෝගෙම දියුණුව කරගන්නවා එතකොට ඒකත් සංසාරෙන් ඇත්තට මෙතර වෙනවා චුට්ටක් සෙල්ලම් කරලා එන්නද පුරුදු යාළුවන් හා සැමි දැන් අපිට ඇත්තටම ගෙදර ගියාම යාළුව මතක් වෙනවා පුංචි කාලේකට හිටපු යාළුවෝ සෙල්ලම් කරපේවා එතකොට අම්මගෙන් මේ අහන්නේ අම්මේ මම සෙල්ලම් කරලා එන්නද කියලා එහෙම ගියත් ඒ අය පොඩි සාදු පියා කියන විට වැඳ වැටිලා දැන් අපිත් එක්ක ඇත්තටම ගෙදර ගියාම සෙල්ලම් කරන්න ඉන්නේ නැහැ පොඩි හාමුදුරුවොත් එක්ක ළමයි ආවා සෙල්ලම් කරන්න ඉස්සර වගේ ඉන්නේ නැහැ වැඳලා ටිකක් ඈත් වෙලා තමයි ඉන්නේ කොහොමද අම්මේ ඔට්ටු දුවන්නේ වෙල්ලි පැනල්ලේ පැන මල ලස්සනයි ඉතින් අපිට චිත්‍රූප ලැබෙනවා පුංචි කාලේ ගැන අවසානට කියනවා භවයෙන් භවයේ පෙරුම් පුරා මම බවුන් වඩා උපදින වාරේ දිනයක මතුදා සතර වර්ගයේම එතර කරන්නම් සංසාරය පොඩි හාමුදුරුවෝ අම්මට කියනවා අම්මේ මම භාවනා කරනවා සතර වර්ගයම මං නිවන් දක්වනවා ඒ වගේ නිවන් අවබෝධ කරලා දෙනවා සතර වර්ගයම ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ළඟ ඉන්නම් කිරිසුවදේ ඇතිලා අම්මව නිවන් දැක්කට පස්සේ ආපහු කියනවා අම්මේ මං ආපහු ඇවිල්ලා අම්ම ගාව ඉන්න හැබැයි නිවන් අවබෝධ කරගත්තට පස්සේ නැවත අම්ම ගාවට ඇවිල්ලා හැබැයි කොහොමද අම්මේ එහෙම කරන්නේ අම්මත් සසරෙන් එතර සංසාර මුළුල්ලේම අම්මා කියන නාමය වෙනස් වෙන්නේ නැහැ ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ ජේතවනාරාමේ ආපු වෙලාවේම අපජාතකේ ගෞතමී පිරුවන් පාන
භාග්‍යවතුන් වහන්සේගේ අවසරෙන් ගුවාට පස්සේ ජේතවනාරාමේ ගේතුව ගාවට යනකම් බුදුහාමුදුරුවෝ වැඩම කළේ අම්මාට දක්වන්න පුළුවන් අවසාන උතුම් ගරුත්වය දක්වන්න. ඉතින් අම්මා සසරින් එතර වුණා. අම්මා කියන නාමයේ සමදාම ජීවිතේ සුන්දරතාවක්ල ලස්සනයි. මේක වැඩි වශයෙන්ම දැනෙන්නේ අපේ සිත්වල. අපි හිතා ඒ සින්දුව අපි අහන්න සැලැස් වෙනවා නම් අපිට බොහොමත්ම වටිනා හාමුදුරුවන් වහන්සේලා වෙනුවෙන්. Kiri suvandi itila
කොහොමද අම්මේ එහෙම කරන්නේ අම්මත් සසරෙන් මෙතෙර සදානේ අවසාන භාගයේ ඉඳලා. ඉතින් අවසාන වශයෙන් අප තෝරාගෙන තිබුණේ මෞගුණ කීපය. ඉතින් අපි හඳුන්වන්නේ අපි අවසාන වශයෙන් තෝරාගත්තා. let me know na මම අවසානයට තෝරාගත්ත ගීතය තමයි තාමත්ම ප්‍රසිද්ධ පිටියෙන් දරත් මාගේ ගීතය අම්මා සඳකි මම ඒ ලොව ඉරුවේ රිදී. දැන් අම්මා ගැන කියනකොට විචාරයක් තියෙනවා මම ඊටි දිමාතා මගේ කියලා मेतन अम्मगेना अम्मलागे आदरे हेमतिस्से मेलियटेनु अम्मलागे आदरे हेमताम पेन्नुनु दैन अम्मट यमा पेन्नन्नोनि उना मम्म अपिट एदे पेन्नन्नु उकुले तियागे तात्ताट यमा पेन्नन्नोनि उना तात्ता एदे पेन्नन्ने नेतिनोना पुरहिसुड तियागे तुम तात्ता कियन्ने पुते मे लोके उंब मट वैडिये इहलिन दकिन्नु मट वैडि इहलिन मे समाजे वैजबेयि एनिसा मे ये पद रचना लियाने जयरत्न महात्मा की बिरीद ये मालनी जयरत्न ये पद रचना लिया एट मत तपेरटे वेडिवशे कि अटूने गाय खाव तवे ये पद रचक वेडि ये पद रचना करतकोट वेडिवशेम लियवनी अम्म तातलागे अडवेन लियवेन हेतु तम लिव तिरम कटे साम तम इक अडवेन लियवेन हेतु नमू मेक दिन विषय तमंगे तात कल इवे अम्मगेन हितल तम लिये मत मे कथा तवय कत्म अजासत् रईतम इपदे निश्चल बिंबिसा रईतम ये दरुगेब आरक्षाकर अम्मट रेकवर ने युद्धरटम आतक दरुगड़ी आदर कुछर दीला अम्म सदी मम ये इवेदी एर हदे नुबे लोके ओके अंत मेलिए सूर्य अपे जीवित अम्म इवे ये अम्म टेलिए अंद टेलिए सूर्य तात इवे सूर्य वे अम्म टेलिए अपे टेलिए रेकमट पुत दिव्य दुखी हसते कविला जीव ලියවුණා කවි ලියවුණා මදි වෙන්න හේතුව තමයි පිරිමි පාර්ශවයට වැඩි වශයෙන්ම ලිව්වේ අම්මා කියන නාමය තමයි පිරිමි පාර්ශවයට වැඩි වශයෙන්ම සමීප ඒ නිසා වෙන්නේ කී අදුවෙන් තාත්තලා ගැන කියුවා තුන්වෙන් දෙවෙනි පදපෙළේ කියවෙනවා සිරුරේ දුවන්නේ මගලේ නොවේ පුතුනේ කුසේ නතරවත් දිවිපර මට දැනුනේ महा मेरेकट उसाई दारु पेम हद पतुले पुदुमाई पुतुनी किम मगेले किरिने अम्मा के दरुवे कुसे तियागे ने तीनो न मास दाहया किन तीमना तीनो तात उलुवे तियागे न मास दाहया के दरु हाद एतु गुट सियलु दे सपेला देने ताता हैबे तातला तात दरु सेने हसते කිරි එරෙනවා කියන කාරණාවත් මේ නොකියා කියයි මවකට මුවාවේ නුඹ වෙත දිරි දුන්නේ මම වෙමි පුතුනි ඒ මා පමණයි දන්නේ පියසෙනි හස නැතිද දරුවනි හඳුනන්නේ අම්මා වරුන් පමණද මතු පුදු වෙයි හැබැයි හැමදාම ප්‍රාර්ථනා කළේ අම්මා වරු දෙවියනේ
හැබැයි තාත්තාවර බුදු වෙන්න ප්‍රාර්ථනා කරලා තියෙනවා අද. හැබැයි තාත්තාගේ සෙනෙහස වචනවලට කියන්න බෑ. හැබැයි තාත්තාවර තමයි බුදු වෙන්නේ. ඒ නිසා මේ ජීවිතේ ඉතාමත් වටිනවා. ඒ පිය සෙනෙහසත් මව් සෙනෙහසත් දෙකම කැටි වෙලා ලියවෙච්ච ලස්සන ජීවිතේ මම අවසාන ජීවිතේ විදියට තෝරගත්තේ දෙන්නාටම ආදරේ කියලා කියන්නේ. අපි ඉන්න කාලේ අම්මට තාත්තට ආදරේ කරන්නේ ඒක අපිට දැනෙන්නේ. ඒ නිසා ඔබේ අම්මා තාත්තට ඔබ ආදරේ කරන්න. ඒ වගේ අම්මා තාත්තා එක බලාගන්න. ඔබට ලොකු ආශිර්වාදයක් වේවා. දෙවන සරණ ප්‍රේක්ෂකීතේ අපිට යෝගෙන් සම්බන්ධව ලබන සතියේ හමු වෙමේ බලාපොරොත්තු වෙනින් එක සැමට දෙවන සරණ. සඳකි මම ඒ ලොව හිරුය රීදී ඒ ඉර හඳෙන් නුඹේ ලෝකය එළිය වුනි රැකුමට පුතුන් සෙනෙහසක කවු ගීලිය වුණා මදි අම්මාවරුන්